ඉතින් හැමෝම නැවතත් පිළිගන්නවා KD Jayakody YouTube channel එකට. ඉතින් මේ KD Jayakody education YouTube channel එක ආයෙ සින්දුත් අහනවා. සින්දුත් අහන්න පුළුවන් ඈ. හරි. හැබැයි වරන් අහන් ඉන්න පොඩ අමාරුයි. කමන්නේ. ඉතින් කතාවට බහිමු. කතාව තමයි මොකද්ද? ඔයා කොහොමද හොඳ presentation එකක් නැත්නම් හොඳ pitch එකක් දෙන්නේ? හරිද? audience එකකට. හරි. ඉතින් මේ presentation කිව්වහම මම මුලින්ම මේ මම කැමති ඇත්තනෝ මේ කතාවට එන්න කලින් මම හිටියේ කොහොමද කියලා කියන්න. මම මේක මම TikTok එකේ video එකක් දාලා තිබ්බා. මම හිතන්නේ video එකටත් YouTube එකටත් upload කරා. හරි. ඉතින් ඒත් මම කැමති ආයෙ මේක ෂෙයා කරගන්න. ඉතින් පුළුවන් නම් අහන්න. හරිද? බැරි නම් චුට්ටක් ස්කිප් කරලා ගියාට කමක් නැහැ. හරි. ඉතින් මම කියන්නේ සාමාන්‍යයෙන් මේ වෙද්දි මගේ කතාව මම හිතන්නේ ඔයගොල්ලෝ හැමෝම පිළිගන්නවා ඇති. මම නිකන් ගිරවෙක් වගේ කතා ගන්නවා. හැබැයි ගිරවෙක් වගේ පාඩම් කරගෙන කතා ගන්නවා නෙමෙයි. හරිද? මම සම්පූර්ණයෙන්ම මට ඔළුවට එන දේ මට කියාගන්න මේ වෙද්දි හැකියාවක් තියෙනවා. හැබැයි අවුරුදු කිහිපයකට අවුරුදු 5කට විතර කලින් එහෙම නැත්නම් මම හිතන්නේ මම දැන් අවුරුදු 26යි. එතකොට අවුරුදු 19 18 දී හරිද? ඒ ලෙවල් කරන කාලෙදී මට කොහෙත්ම කතා කරන්න හැකියාවක් නැහැ. සල්ලව ගත්තොත් එහෙම මම 200ක් හොඳ ළමෙක්. හරිද? ඉතින් එක පැත්තකින් ගත්තොත් එහෙම මම කියන්නේ නැහැ කිව්වොත් නම් වැරදි. හැබැයි මම කියනවා. හැබැයි ගොඩක් මිනිස්සු ඉන්න තැන් වලට මම යන්න කැමති නැහැ. යන්න බයයි. හරිද? ඇත්තටම බයයි. ඉතින් ගොඩක් වෙලාවට මට ඇත්තට මං හිතන්නේ කතා කරන්න ගියොත් එහෙම මට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මං කියන දේ මොන හරි වරදින්න පුළුවන්. ඒකෙන්ද කතා කරන්න එක හරිය නැහැ. කටපියන් ඉන්න ඕනේ. හරිද? අනිත් තමයි මට ප්‍රශ්නයක් තිබ්බත් මං අහන්න යන්නේ නැහැ. හරි. ඉතින් කොහොම හරි ඒකින්ද 100ක් කොහොමත් හොඳ ළමෙක්. මොකද කොහොමත් කතා කරන්නේ නැහනේ. හරි. ඒ කාලේ පට්ට හොඳයි සහ කතා කරන්නේ නැති හින්දා හොඳයි. හැබැයි ඔන්න ඔය කතා කරන්නේ නැති එකම හරිද? කතා කළේ නැති එකම හරිද? ඉතින් ඒ කාලේ ඇති වෙනකන් අපිට හම්බෙන්න තියෙන ඔපචුනිටිස් නැති වෙන්න හේතුවක් වුණා. හරි. ඉතින් කොහොම හරි මම කියන්නේ ඒ ලෙවල් කාලෙදි නෙමෙයි ඊට පස්සේ පවා. හරි. ඉතින් ඩිග්‍රී එකක් කරන කාලෙදි තමයි හරියට මම හිතන්නේ මොකද ඒ කාලේ තමයි චුට්ටක් තනි වෙන්නේ. තනි වෙනවා කියන්නේ අම්මා නැතුණාට පස්සේ තමයි පොඩ්ඩක් හොන්න දැන් තනිය කියන්නේ අපි කියන්නේ තනියෙන් වැඩ ටික කරගන්න වෙනවා කියලා කියන්නේ. හරි. ඉතින් ඒ වගේ කාලයක් එනවා. එහෙම වුණාට පස්සේ තමයි චුට්ටක් ඔන කැම්පස් යද්දී ප්‍රයිවට් කැම්පස් එකට යද්දී කොහොම හරි යාළුවොත් එක්ක තමයි මුලින්ම යන්නේ. මොකද මට බම්බයයි අතරම. හරිද? ඊට පස්සේ යාළුවොත් එක්ක ගිහිලා කොහොම හරි මුලින්ම ඌව තමයි කැම්පස් එකට ගිහිලා හොයන්නේ. මොකද ඒ තරම් මට තේරෙන්නේ නැහැ මිනිස්සුත් එක්ක කොහොමද එන්ගේජ් වෙන්නේ කියලා. කොහොම හරි අන්තිමට අවසානයේදී එහෙම ඉඳලා අවසානයේ කොහොම හරි අපිව හර වැටෙනවනේ. වැටෙන්න ඕන උඩරිම දැන්ට වැටෙනවා. වැටුණාට පස්සේ තමයි මං හිතන්නේ පොඩි මොටිවේෂන් එකක් කියන්නේ මේක හරියන්නේ නැහැ. මේක මොකක් හරි කරන්න ඕන කියලා. ඊට පස්සේ තමයි බය වුණත් කමක් නැහැ ගිහිලා කතා කරනවා කියලා ලෙවල් එකට හැදෙන්නේ. හරි. හැබැයි දැන් ප්‍රසන්ටේෂන් නෙමෙයි මේ මම කතා කරන්නේ මොනවද? කමියුනිකේෂන්. කතා කරනවා. කතා කරන කමියුනිකේෂන්. හරිද? මේ කමියුනිකේෂන් එක තමයි මුලින්ම අපි හදා ගන්න ඕනේ. ඒ කියන්නේ මිනිස්සෙක්ගේ ඇස් දෙක දිහා බලලා කතා කරන්න කොහොමද? මිනිස්සෙට බය නැතුව කතා කරන්න කොහොමද? ගැම්මෙන් කතා කරන්න කොහොමද? ඒ ගැම්මත් වෙලාවට මෙහෙම ඉන්න. වෙලාවට අර අමුතු ගැම්මකින් කොහොමද කතා කරන්නේ? හරිද? ඒ විදිහට හරිද? ඔන්න ඔය දේවල් කමියුනිකේෂන් වලින් අපිට පට්ට විදියට ඉගෙන ගන්න පුළුවන්. හරි. විශේෂයෙන්ම මිනිස්සු ගොඩක් එක්ක කතා කරද්දී හරිද මාර විදියට දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මම ගොඩක් දේවල් ඉගෙන ගන්න පටන් ගත්තේ අවුරුදු 21 දී වගේ. හරිද? ඒ කියන්නේ මේ කමියුනිකේෂන් ප්‍රසන්ටේෂන් ගැන ඉගෙන ගන්න පටන් ගත්තේ අවුරුදු 21 දී වගේ. මොකද මම ආයතනයක වැඩ කරද්දී හරිද මුලින්ම මම වැඩ කරන්න ගියාම මම දන්නේ ඇත්තටම වැඩෙක් වගේ හිටියේ වෙබ් ඩිසයිනින්, ග්‍රැෆික් ඩිසයිනින් ඕවට තමයි. ඉතින් මුලින්ම මේ ආයතනට ගියෙත් ඒවා කරන්නලා දෙන්නම් කියලා මේ එකක් ඇතුව පොරොන්දුවක් ඇතුව. හරි. හැබැයි අන්තිමටම කොහොම හරි උගන්නන්න පටන් ගන්නවා. උගන්නන්න පටන් ගද්දි මට කතා කරගන්න බෑ සල්ලව ගත්තොත්. හරිද? කවුද වගේ තමයි කොහොම හරි මුලින්ම උගන්නපු දේවලුත් මට මතකයි වැරදි. ප්‍රී ඉන්ජිනියරින් කියන සෙට් එකකට හොඳට මම Python ඉගෙනුවා. පට්ට වරද්දලා ෆ්ලෝ chart ඉගෙනුවේ. sorry Python නෙමෙයි ෆ්ලෝ chart. මුලින්ම වරද්දලා තමයි ඉගෙනුවේ. හැබැයි ප්‍රී ඉන්ජිනියරින් සෙට් එක මාව හොඳටම බයිට් කරා. හැබැයි එදායින් පස්සේ නම් ඒක වැරදුන්නේ නැහැ. කොහොම හරි පළවෙනි පන්තියේ උගන්නලා ඊට පස්සේ චුට්ට යද්දි මට තේරෙනවා හරි. කතා කරන්න නම් පුළුවන්. හැබැයි ආ හරිද ඔක්කොම සම්පූර්ණම මේ දෙවල් ටික කියවෙනවා. ඒ කියන්නේ ඔව් ළමයි අද මම කියා දෙන්න යන්නේ හරි. ඉතින් ආගෙත් ඔය කතාව තියෙනවා නම් හිතන්න එපා. මමත් ඔයිට වඩා අන්ත ඩයල් එකක්. හරිද? මම මේ දෙන්නේ මොටිවේෂන් එකට වඩා හරිද? මම මේ ගැන මං ගැන තමයි කියන්නේ. හරිද? ඉතින් මේ පට්ටම මෙලොවම රහක් නැති ඩයල් එකක් තමයි ගගා හිටපු ඩයල් එකක් තමයි මම. හරි. ඉතින් මට මතකයි මම ඔය කෑල්ල මට හඳුනා ගන්න ඕනේ. දැන් කට්ටිය කියනවා කවිඳුවා ගාන වැඩි නේ මේ උගන්නද්දි. හරිද? ඉතින් දැන් සර් මේ ගාන්න තු උගන්නන්න බෑද? හරිද? කෙලින්ම අහන අවස්ථා තියෙනවා. මොකද ෆිට් වෙද්දි ගොඩක් වෙලාට මේ ස්ටුඩන්ට්ස්ලා පවා යාළුව වෙනවනේ. හරිද? එහෙම ඊට පස්සේ ඒ වගේ අවස්ථාවක් ආවා. ඉතින් දැන් මටත් ඔක ප්‍රශ්නයක්. සහ මට දැන් එනවා මේ වීඩියෝ කරන්න ඕනේ. හරිද? මාර ඇම්මක් තියෙන දැන් වීඩියෝ එකක් කරලා දාන්න YouTube එකට. හරිද? එක දවසක් මොකක් හරි එකට වීඩියෝ එකක් කරනවා. හරිද? වීඩියෝ එකක් කරද්දී සුබ දවසක් හැමෝටම මම අර කැල්ල මැදින් තියෙනවා. දැන් ඒකැලත් එක YouTube එකට වීඩියෝ දාන්න බෑනේ හරිද ඉතින් මම මොකද කරන්නේ ප්‍රීමියර් ප්‍රෝ එක ගිගාබයිට් 2ක විතර RAM එකක් තියෙන කම්පියුටර් එකට දාගන්නවා කොහොම හරි අමාරුවෙන් දාගෙන මම දැන් දවසම ওই වීඩියෝ එක කැලටි ටික කපනවා හරිද දවසම ඔය කියන කැලටි ටික කපනවා කපලා මොකද කරන්න ලබයි මම හරිද දැක්කද කියවුණා හරිද කියන එකයි අර මං කියන එකයි දෙකක් ඈ දැන් මොකක් හරි හිතන්නනේ හරි කොහොම හරි මොකද්ද දැන් මට මතක නැතුණා සෝරි අර වීඩියෝ එක කැලි කැලි වලට කපලා හරිද ඊට පස්සේ කාන්ට සෙට් කරද්දී හරිද අම්මටඩු මන් එක නිවුස් රීඩ් කරන ඩයල් එකක් ආවේ හරිද කිසි ගැටලුවක් නැහැ පට්ට ඇඬෙනවා කොහොම හරි ওই විදියට තමයි මගේ ඔන්න කැලල මම කපාගත්තේ ওই විදියට එඩිට් කළා හරි හැබැයි දැන් ඔතනින් හැදුනේත් නෑ ළමයි ඈ හරි හොතනින් ඔය කතන්දර මොකුත් හදුනෙත් නැහැ හරිද ඔහම ගිහිල්ලා චුට්ට චුට්ට ගිහිල්ලා තමයි හරිද එකපාරටම මාව තල්ලු කරන එක දවසක් මං හිතන්නේ 80ක් විතර ඉස්සරහ කතා කරන්න ඊට පස්සේ තමයි 80ක් හරි 100ක් හරි ඉස්සරහ කතා කරන්න මතක නැහැ මොකද ඔවා මතක තියන් ඉන්නේ නැහැ නේ මට මතකයි මේ ඊමණි ගැන තමයි කතා කරන්න තිබ්බේ ඊමණි ගැන කතා කරද්දී ඔහේ කතා කරන් යනවා මොනවද කියන්නේ කියලාත් මන් දන්නේ නැහැ ඉතින් මම දැන් ගිහිල්ලා දැන් චාටර් වෙන්නත් බෑනේ හරි අපි කියන්නේ පූල් එකට නිකන් තල්ලු කරන්න එපා පීනන්න කියනවා වගේ මාවත් පීනන්න කියලා තල්ලු කරා හරි පීන බන්නේ කතා කරපන් කියලා තල්ලු කරා. තල්ලු කරේ නෑ. ඇත්තටම මේ කලින් කියලා තිබ්බා. බට ඉතින් මටත් අර චාටර් එක ගන්න බැිනා. හා කමක් නෑ සර් නම් කියන්නම් කියලා කින්ද මන්ද ලෙවල් එකේ තමයි හිටියේ. හරි. ඉතින් කොහොම හරි එහෙම තල්ලු කරා පස්සේ දැන් ඉතින් මම මොනවද කියන්න දන්නේ නෑ. කියාගෙන යනවා. එදා මං කිව්ව දේ මට මතකත් නෑ. හරි. පිළිගන්න මේ දැන් මං කිව්ව දේ මම මේ වීඩියෝ එක බලුවොත් මිසක් මට අදත් මතක නෑ. හරි. ඒ කියන්නේ මගේ ඇතුළේ තිබ්බ මොන හරි පොටෙන්ෂල් එකක් එළියට ගන්න ගත්තේ එදා ඒ දවසින් පස්සේ. හරි. එදායින් පස්සේ ඉතින් මම කවුද වගේ තමයි කියනවා. හැබැයි මේ තරම් මේ විදිහට මට කවදාවත් මීට කලින් දේවල් කියවගන්න බෑ. ඒ කියන්නේ මට මේ කතා කරන විදිහට කලින් කතා කරගන්න බෑ කියන එක. ඉතින් කොහොම වුණත් ඕගොල්ලොත් මං වගේ ඒ ලෙවල් එකේ හිටියා නම් ඒ කාලේ වගේ හරිද මතක තියාගන්න අද හැම හිටියට තව අවුරුදු 2කින් ඔයත් මට වඩා හොඳ තැනකට යාවි. මම මේ කියන දේවල් ටික ෆලෝ කරනවා. හරි. ඉතින් මුලින්ම මම කියන්නම් ඒවා හදාගන්න හැටි නෙමෙයි මේ ප්‍රශ්න හදාගන්න හැටි නෙමෙයි. ඔයා ප්‍රසන්ටේෂන් එකේදී කළ යුතුම දේවල් මොනවද කියලා. හරි. ළමයි ප්‍රසන්ටේෂන් එකේ කළ යුතුම දේ තමයි මේ අයි කන්ටැක්ට් එක. දැන් මට හැමදෙස්සම මේකම දිහා බලන් ඉන්න බැරි හින්දා මම බලන් ඉන්නේ නැත්තේ. නැත්නම් ඉතින් ඕක දිහා බලාගෙන තමයි මම ඉන්න ඕනේ. හරිද? මොකද්ද? මෙන්න මේ වෙබ්කැම් එක. ඉතින් අයි කන්ටැක්ට් එක කියලා කියන්නේ මිනිස්සුන්ට ඇත්තටම පාවිච්චි කරන්න පුළුවන් එක පැත්තකින් පාවිච්චි කරන්න පුළුවන් හොඳම හොඳ මාකටින් ටූල් එකක්. හරි. හිතන්න ඉස්සරහා ඔඩියන්ස් එකක් ඉන්නවා නම් හරි ඉස්සරහ ඔඩියන්ස් එකක් ඉන්නවා නම් හරිද ඒ ඔඩියන්ස් එකේ ඇටෙන්ෂන් එක ගන්න හරිද ඔඩියන්ස් එකේ ඇටෙන්ෂන් කියන්නේ මොකක්ද ළමයි සම්පූර්ණයෙන්ම ඒගොල්ලෝ අපි දිහා බලන් ඉන්න තත්ත්වයටපත් කරන්න නැත්නම් අපි කියන දෙයට ෆුල් ફોකස් එක දෙනවා කියලා හරිද ඒගොල්ලන්ට ඒ කියන්නේ අපි දිහාවට ෆුල් ફોකස් එක අපිට ගන්න ඕනේ නම් ඒගොල්ලන්ගේ හරිද අපි ඒකට කියන ඇටෙන්ෂන් එක කියලා හරිද ඒ ඇටෙන්ෂන් එක ගන්න නම් ඔයා සම්පූර්ණයෙන්ම ඒගොල්ලන්ට දැනෙන්න කතා කරන්න ඕනේ. දැනෙන්න කතා කරන්න ඕනේ. හරිද? දැන් මේ සමහර වචන මම බර කරනවා පේනවද? දැනෙන්න කතා කරන්න ඕනේ. හරි. ඉතින් ඔන්න ඔය කියන දේත් පට්ට වැදගත්. ඒ වගේම තමයි අයි කන්ටැක්ට් එක කියලා කියන්නේ දැනෙනවා කියලා කියන්නේ මෙයා මන් දිහා බලන් ඉන්නවා. ඒ කියන්නේ මට තමයි කතා කරන්නේ මම බොරුවට හරි කමන්නේ බලන් ඉන්න ඕනේ කියලා මේ ඒ කියන්නේ කවුද? ඒ ඔඩියන්ස් එකේ ඉන්න එක හිතන්න ඕනේ. හරි එතකොට ඔයාගේ අයි කන්ටැක්ට් එක පට්ට වැදගත්. හිතන්න ජජ් බෝඩ් එකක් ඉස්සරහා ඉන්නවා නම් ඔයාගේ යුනිවර්සිටි එකේ ඔයා ප්‍රසන්ටේෂන් එකක් කරනවා කරන ප්‍රසන්ටේෂන් එක ගැම්මෙන්. හරි කෙලින් මැහැ එහාට මෙහාට ගන්න නැති වෙන. කෙලින් මේ අදාළ එකම දිහාම බලන් ඉන්න. කවුද මේ? එකා නෙමෙයි sorry. කවුද? ඒ ඉස්සරහා ඉන්න කෙනා දිහා බලාගෙනම කරන්න ඕනේ. හරි කොහොම හරි. එතකොට ඒ කෙනාටත් ඔයාගේ ඇහෙන් හරිද එයා එළියට ගන්න බෑ කියන්නේ. හරිද? එතකොට ඒක නිකන් අර අපි කියන්නේ කෙලින්ම මෝහණය කරා වගේ ලයින් එකක් තියෙනවා. හරි. අයි කන්ටැක්ට් is a must. හරි. ඕක නැති තැන එතනින් ඉහළ ප්‍රසන්ටේෂන් එක එතනින්ම සලාම්. හරි. අයි කන්ටැක්ට් එකෙන් පස්සේ මම අර කිව්වා වගේ පොඩි ගැම්මක්. ඒ කියන්නේ වචන වලට බර දීලා කතා කරනවා. දැක්කද පේනවද? බර දීලා කතා කරනවා. ඒ බර දීලා කතා කරනවා කියන්නේම අර වෙනම ලෙවල් එකකට ඔයාගේ ප්‍රසන්ටේෂන් එක ගෙනියනවා කියන එක. ඒ ප්‍රසන්ටේෂන් එක කොච්චර ලෙවල් එකකට ගෙනියන්න පුළුවන්ද කියන එක ඔයා නිකන් හිතලා බලන්න. ඔයාම රෙකෝඩ් කරලා. හරි. ඔයාට පුළුවන් ඔයාගේ වොයිස් එක ඔයාගේ හැම දෙයක්ම නැත්නම් ඔයාගේ ෆුල් අංගජාලන හැම දෙයක්ම ෆොලි මම මේ කරනවා වගේ රෙකෝඩ් කරන්න උත්සාහ කරන්න. හරි. OBS දාගෙනද එහෙම නැත්නම් ඔය ෆෝන් එකේ normal cam එකෙන්ද, front cam එකෙන්ද, back cam එකෙන්ද whatever thing. හරි. ඔයාගේ use කරන්න ප්‍රශ්නයක් නෑ. හරි. ඉතින් බලන්න මම මේ කතා කරනවා වගේම ඔයාලටත් ඒ විදිහට කතා කරන්න පුළුවන්ද කියලා. ඔන්න මම දැන් චුට්ට මගේ presentation එක up කරනවා. කලින් මම normal කතා කරේ. හරි. ඉතින් අද අපි කොහොමද මේ කතා කරන්නේ? හරි. මෙන්න මේ කාලේ මෙහෙම වුණා. මේ කාලේ මෙහෙම වුණා. ඉතින් බලන්න මෙන්න මෙහෙම. ඉතින් බලන්න මේ අත් දෙක මේ එහාට මෙහාට යනවා. දැන් මෙහෙම කරන්න නෙමෙයි මම මේ කියන්නේ. මොකද්ද? සාමාන්‍යයෙන් හරි. ඒ කාලේ මෙහෙම දෙයක් තිබ්බ මතක ඇති, මේ කාලේ මෙහෙම දෙයක් තිබ්බ මතක ඇති. ඉතින් මේ ඔක්කොම ගත්තාම මෙන්න මේ වගේ වෙන්නේ. හරි. එතකොට අයි කන්ටැක්ට් එක ඊට පස්සේ මෙන්න මේ අතේ මේ චලනය, හරිද? මේ අත් දෙකේ චලනය කියන එකත් ගොඩක් වැදගත්. ඒ වගේම තමයි දැන් මෙතන මට කකුල පෙන්වන්න විදියක් නැහැ. නැත්තම් කකුල් දෙක කොහොමද යන්නේ කියලා පෙන්වන්න විදියක් නැහැ. අපි මම මෙන්න හිතන්නකෝ මෙතන ඉන්නවා කියලා. හරිද? ඔන්න මෙතන ඉන්නේ. හරි. ඔයා මෙන්න මෙතනින් හිතන්න මෙතනින් මෙහෙම පටන් ගන්න මැදට එනවා. මේ මැද තමයි මේ. හරිද? මෙහෙම පටන් ගන්න මැදට එනවා නම් ළමයි මැදට ආවට පස්සේ මැදම ඉන්න බෑ. හරිද? ඔයා එන්න ඕනේ මෙහෙම එනවා, මෙතෙන්ට යනවා, මෙතෙන්ට යනවා, මෙතෙන්ට යනවා, මෙතෙන්ට යනවා. ඒ කියන්නේ එක රටාවකට මෙහෙමයි යන්න නෙමෙයි. හරිද? මෙහෙට යන්න නෙමෙයි. ඔයා ඉන්න තැන ඉඳන් ඉස්සරහාට ඊට පස්සේ මෙහෙම කියලා අර හිතන්න නැතුව ඔයා ඔටෝමැටිකලි යවෙන්න ඕනේ. හරි. ඉතින් ඒ විදිහට ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ප්‍රැක්ටිස් is a must. හරි. ප්‍රැක්ටිස් කරන්න නැතුව කවදාවත් ඒ චලනයන් හදාගන්න හම්බෙන්නේ නැහැ. ඔයා මේ අත මෙහෙම හරි කරන්න ඉගෙන ගනීවි. හැබැයි ඔයාට ඇවිදින්නේ, හරිද? ගොඩක් වෙලාට ඔයා පාඩම් කරන්න ඉන්න කෙනෙක් නම් ඔයාගේ කන්ටෙන්ට්ස් ඔක්කොම අමතක වෙලා යනවා. හරි. ඉතින් පාඩම් කරත් ඒ කන්ටෙන්ට් සම්මතක වෙන්නේ නැති වෙන්න නම් මොකද කරන්න ඕනේ? අනිවාර්යෙන් ඔයාව ඒකට පුරුදු කරව ගන්න ඕනේ. මං කියන එක තේරෙනවද ළමයි? හරි. ඒක මං හිතනවා තේරුණත් නැත්නම් ඔළුව වරනවා ඇති කියලා. කොහොම හරි කමන්නේ. ඊට පස්සේ මොකද්ද? මෙන්න මේ කකුලේ අංග චලනය. හරි. මේ සමහර වචන වර්ධින්න පුළුවන්. මොකද මම මේවා පාඩම් කළා කියන්නේ මොනේ මේනේ. හරි. ඔය හිතන් ඉන්නවා මෙන්න මේක කියලා දානවා. එච්චරයි. හරි. දැන් අත් දෙක ගැන කතා කරා, කකුල් දෙක ගැන කතා කරා, ඒ කියන්නේ ඇවිදපන් කියන එක. හරි. ඊට පස්සේ අයි කන්ටැක්ට් එක S2 බලන්න. S2 දිහා බලනවා කියලා ගිනි බිමන මකරෙක් වගේ බලන්නත් එපා. හරිද? බින්කුන්ඩෝ බල බින්කුන්ඩෝ, ගිජුලියනේ කියලා උඩ බලන් ගන්න. හරි, උඩ බලන් ඉන්න. ඒවා කරන්න එපා. නිකන් හොල්මන් දැක්ක වගේ වෙන පැත්තක් බලන් ඉන්න. හරි. ඒවා කරන්න එපා. කෙලින්ම එක්කෙනෙක්ගේ දිහා බලන්න, ફોකස් එකෙන් කතා කරන්න. ඊට පස්සේ චුට්ටකින් පස්සේ එයාව පොඩ්ඩක් එහෙමම තනි කරලා නැත්නම් එයා ඔයාව දිහා බලන් ඉන්නා වගේ තේරෙන ගමන් තව කෙනෙක් දිහා බලන්න. ඒක බලද්දි නිකන් පැටර්න් එකකට, ඒ කියන්නේ අපි කියන්නේ එකම පැටර්න් එකකට බලන්න එපා. චුට්ටක් ඩයිනමික් පැටර්න් එකකට බලන්න. හරි. ඊළඟට ඔයාලට තේරෙනවද නැහැ මම කතා කරද්දී? දැන් තේරෙනවද? පොඩි වොයිස් බැලන්සස් කීපයක් කරනවා. හරිද? ඒ කියන්නේ අපි කියනවා මේ මොනවද අපේ වෝකල්ස් එහෙම නැත්නම් එක එක රේන්ජ් එකකට ගෙනියනවා. හරිද? රේන්ජ් එකකට ගෙනියනවා. හරි. එතකොට මේ ඇනවුන්ස් කරන්න නෙමෙයි උගන්වන්නේ. බට් ඇනවුන්සින් කරනවා නම් ඒත් මම හිතන්නේ ඕක ගොඩක් වැදගත් වෙයි. හැබැයි හැම දෙයකදීම අපිට පුළුවන් වෙන අපේ වොයිස් එක අපිට අවශ්‍ය විදිහට හසුරව ගන්න. හරි. ඉතින් ප්‍රසන්ටේෂන් පැත්තට මම ගොඩක් එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි. හැබැයි මම IT course කරද්දී මගේ පළවෙනි දේ තමයි, හරිද? ගොඩක් ඒ කියන්නේ මගේ හැම ළමයෙක්ටම, ඒ කියන්නේ මම උගන්වන හැම ළමයෙක්ටම මුලින්ම ප්‍රසන්ටේෂන් ගැන උගන්වන එක. මොකද මං වැටිච්ච වලේ උන් වැටෙන්න ඕනේ නැහැ. උන්ට මං වැටිච්ච මම කතා කරේ නැති වුණාට, හරිද? මම ප්‍රසන්ට් කරන්න නැතුව මම වැටුණ වලේ, හරිද? නැත්තම් ඊතන මට මිස් වෙච්ච ඔපචුනිටිස් උන්ට මිස් කරවන්න ඕනේ නැහැ. හරි. සමහර උඩ ජොබ් එකට ගිහලා කටක් කරලා කතා කරන්න පුළුවන් විදියටපත් වුණා නම් අන්න මං කරගත්ත හොඳම දෙයක් විදියට මං සලකනවා. හරි. ඉතින් කොහොම හරි ඒගොල්ලන්ට මේ පුරුදු කරද්දී මං දකින්න වැරදි තමයි ඔය. හරි. ඉතින් මමත් ගොඩක් දේවල් ඉගෙන ගන්නමින් යන්නේ. හරිද? නැත්තේ නෑ. හරිද? මම හයි එක්ස්පර්ට් ප්‍රසන්ටේෂන් පුරුදු ගන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. හැබැයි මේ හැම දෙයකම තියෙනවා තේවල. හරි. කොහොම හරි මේ අයි කන්ටැක්ට් එක, අත, ඊට පස්සේ වොයිස් බැලන්ස් එක, හැම දෙයක් එක්කම මේ ඔළුවත් පොඩ්ඩක් පාවිච්චි කරන්න. හරි. ඔළුව පාවිච්චි කරන්න කියන්නේ මොනවද? හරිද? උදාහරණයක් විදිහට මේ කොණ්ඩේ මේවා ගන්න නෙමෙයි. සමායලාවට. හරි. ඔයාගේ මේ කන්නාඩි මේවා ගන්න එකත් සමායට එතනදී පොයින්ට් එකක් වෙන්න පුළුවන්. හරි. කන්නාඩිය. හරි. එතකොට මේ කන්නඩි හැමෝම දාන්න නෑනේ. හැබැයි මේ ක්ලාස් එක, හරිද? වාට පුළුවන් මෙන්න මේ මිට පොඩක් අල්ලන්න. හරි. හැබැයි ඒක අනිවාර්යෙන් කළ යුතු දෙයක්ද ළමයි? නෑ. හරි. තව දෙයක් තමයි ඔයා සමහර වෙලාවට ඒ කියන්නේ ප්‍රසන්ටේෂන් එකක් කරද්දී කළ නොකළ යුතු දෙයක් මම කියන්නම්. ඔයා හැමසම උඩ බලලා නිකන් අර මතක් කරනවා වගේ එකක් කේස් එකක් කරනවා නම්, හරිද? ඒක කරන්න යන්න එපා. හරි. ඒ කියන්නේ අයි කන්ටැක්ට් තියාගන්න. හැබැයි එකපාරටම මිස් වෙලා ආයෙනවා. අයියේ ඔයාට මතක නෑ ඔයා නිකන් අර දෙයියුඩින් දෙනවා වගේ නිකන් මතක් කරගන්න උත්සාහ කරනවා. හරි. ඒක ලොකු ප්‍රශ්නයක් ඈ. ඉතින් ඒක කරන්න හදන්න එපා. එහෙමනොත් එහෙම ඔයාගේ ප්‍රිපරේෂන් එක නැහැ කියලා තමයි පෙන්වන්නේ. ඉතින් එතනදී ඔයාගේ ලකුණු අඩුවීමේ හැකියාවක් තියෙනවා කියන කොළුවේ තියාගන්න. හරි. ඉතින් කොහම වුණත් ඔන්න ඔය දේවල් ටික හරියට හැදුණා කියන්නේ මම පට්ට. හරි. ඉතින් ඔයා ලේසි නෑ. හරිද? මම දැන් කියන්නම් කොහොමද කරන්න කියලා. ඒ තමයි එකක් ඔයාගේ ගෙදර කණ්ණාඩිය. ඉතින් ගෙදර කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා කණ්ණාඩිය බලාගෙන, හරිද? ඔයා දිහා බලාගෙන ඔයා කතා කරන්න උත්සාහ කරන්න. ඔයාගේ සම්පූර්ණම බොඩි එක පේන්න තියෙනවා නම් හොඳයි. එතකොට ඔයා මහතද කෙට්ටුද කියලා හරි කමන්න ඔයාට බලා ගන්න පුළුවන්. හරි. ඉතින් ඒ දේවල් ඔයාට පුළුවන් නම් බලාගෙන, ඒ කියන්නේ ඔයාව දිහා බලාගෙන ඔයාගේ ඇස් දෙක දිහා බලාගෙන කතා කරන්න. අන්න මම මේ කියන කතාවන් ටික ගොඩක් ඒවා හැදේවි. එතනින් එහාට ඔයාගේ ෆෝන් එක ඉස්සරහින් තියලා ට්‍රයිපොඩ් එකක්ම ඕනේ නැහැ. මගේ මේසේ තියෙනවා. මගේ මේසේ මම ගොඩක් වෙලාවට ඉස්සරහා ෆෝන් එක තියලා තමයි මම සින්දුවක් කියනවනම් සින්දුවක් කියන්නේ. හරි. නැත්නම් මම වීඩියෝවක් කරනවා සමහර වීඩියෝවක් කරන ඒ විදියට. ඔයාලට පුළුවන්. ඇයි බැරි? ඔයාලට පුළුවන් මේ විදියට ෆෝන් එක තියලා මේක YouTube දාන්න නෙමෙයි කරන්න කියන්නේ. ඔයාට ඔයාගේ වීඩියෝ එක බලා ගන්නනේ. හරිද? ඔයාගේ කොමත් ඔයාගේ හැකරකට නැත්නම් ඔයාගේ අර බෙලෙක් කටහඬ අහද්දී ඔයාට පොඩ්ඩක් අවුල් වෙන්න පුළුවන්. මම මේකෙන් දෙන්න නිකන් හිතන්න එපා. හැබැයි බෙලෙක් කටහඬ තමයි මුලින්ම අපිට ඇහෙන්නේ. ඒ කියන්නේ අපේ කටහඬ අපිට ඇහෙද්දී පුට්ට කටන කැතයි වගේ සීන් එකක් තියෙනවා. මටත් එහෙම කාලයක් තිබ්බ. හැබැයි දැන් මගේ කටහන තමයි ලස්සනම කටහන. ඔයා මොනා කිව්වත් මගේ කටහන තමයි පට්ටම කටහන කියලා මට තේරෙන්නේ. හරි. ඉතින් කොහොම වුණත් මෙන්න මේ කියන කතාවත් එක්ක හරිද කොහොමද ඔයාගේ කටහන? ඔයාගේ කටහන කොහොමද බැලන්ස් වෙලා තියෙන්නේ? ඔයාගේ කටහන ඇත්තටම ඔයාට තේරෙනවද? ඔයාගේ වචන, ඔයා කියන වචන අන්න එකත් හොඳ පොයින්ට් එකක්. ඔයා කියන වචන ක්ලියර්ලි කියන්න ඕනේ. ඒක තමයි තේරෙන්නේ මනුස්සෙට. ඒවා හරියට තේරෙනවද? හැම දෙයක්ම ඉනිෂියලි බැලිය යුතුයි. හරි. ඉතින් ඒක බලා ගන්න පුළුවන්. ඔයාට රෙකෝඩ් එකක් කරලා ඒක පස්සේ බැලුවොත්. හරි. ඉතින් ඔන්න ඔය කියන දේවල් එක්ක ඔයාලා නිකන් මොනවද හිතෙන්නේ? ඔයා ප්‍රසන්ටේෂන් එක හොඳටම කරාද? හරි. නැත්තම් හොඳටම කරන්න හිතන් ඉන්නවද? හරි. ඉතින් හොඳටම කරන්න ඕන නම් අනිවාර්යෙන් කරන්න. ප්‍රශ්න තිබ්බොත් මට කතා කරලා අහන්න. මේක කරන්න කොහොමද කියලා. හරිද? ඉතින් මම ඔයගොල්ලන්ට නම්බර් එක TikTok එකේ හැමතැනම දාලා ඇති. හරිද? ඉතින් ඒ නම්බර් එක මගේ පර්සනල් නම්බර් එක නෙමෙයි. ඔයගොල්ලන්ටම කතා කරන්න තියෙන නම්බර් එකක්. හැබැයි මෙහෙමයි කතා කරලා ආතල් දෙන්න නෙමෙයි. හරි දේ අහන්න, අවශ්‍ය දේ අහන්න. ඒකට මම ගොඩක් රෙස්පෙක්ට් කරනවා. සහ මම කතා කරොත් කතා නොකර ඉන්නේ නැහැ. හැබැයි මම ක්ලාස් එකට ගියොත් sorry මට කතා කරන්න විදියක් නැහැ. මට පුළුවන් උදව්වක් මම කරනවා. පුළුවන් ඇඩ්වයිස් එකක් මම දෙනවා. හැබැයි මම දෙන ඇඩ්වයිස් එක නැත්නම් මම කියන දේ ඒ විදියටම මේවා කරන්න එපා. මොකද මම එක්ස්පර්ට් කෙනෙක් නෙවෙන හින්දා. හරිද? එකම දේ උදව්වක් කරන්න නැත්නම් අර ෆ්‍රී දෙයක් දෙන්න හැම්මත් තියෙන ඩයල් එකක් විතරයි වෙන මොකුත් නෙමෙයි. හරි. ඉතින් හේතුව තමයි ඒ කාලේ ගොඩක් දේවල් ෆ්‍රී නැත්නම් ෆ්‍රී නම් ගන්න හම්බෙන්නේ නැහැ මේ ආත්මෙදි ගොඩක් දේවල්. හැබැයි ගොඩක් මිනිස්සුන්ගෙන් දේවල් අහද්දී මිනිස්සු හංගලා ගුරු මුට්ටියක් තියාගෙන තමයි හැම දෙයක්ම මට දුන්නේ. හරි. ඉතින් ඊට පස්සේ තමයි මල පැනලා තනියෙන් ඉගෙන ගන්න පටන් ගත්තේ. හැබැයි ඒ ඉගෙන ගත්තදී පරිගැනීමේ ප්‍රමේය තමයි. හරිද? ඉගෙන ගත්තී මොකුත්ම දුන්නේ නැහනේ. දුන්නේ නැත්නම් හරිද? මම ඉගෙන ගත්ත දේවල් මම ඉගෙන ගත්ත විදිය දැන් නැවත ලබා දුන්නාම මට ඒ පලිය ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් මේකත් නැවත පල ගැනීමක් කියලා හිතන්න. හරි. ඉතින් මේ පල ගැනීම කොච්චර දුරට කරන්න පුළුවන් කියලා දන්නේ නැහැ. බට් මේ ඕගොල්ලන්ට කියා දෙන්නේ ඕගොල්ලෝ කළ යුතු දේවල්. හරි. මම කියන මේ සමහර කතන්දර එච්චර ලොකෝට හිතන්න යන්න එපා. හරි. ටොක් ටියු නේ ඉතින් ඒ කතා කරන්න පුළුවන් මනුස්සයෙක් විදියට මට ඉතින් මේ වීඩියෝ එක තුල බෑකකකින් ඉන්න ඕනේ නැහැ. මට එන දේ මට ඔළුවට එන දේ මම හැමම කියලා දානවා පොල්ලෙන් ගැහුවා වගේ. හරි. ඕකේ. දැන් ළමයි ප්‍රසන්ටේෂන් එක හරිද? හරි. මට අන්තිමට කියන්න අමතක වුණා. ඒ කියන්නේ මුලින්ම කියන්න අමතක වුණා. මොකද්ද? චුට්ටක් hina වෙන්න. මම hina වෙදී හිනකට ඇතිනේ. හරි. hina වෙන්න. ඉතින් hina වුණා කියම හී කාලා hina වෙන්න නෙමෙයි. හරි. ඉතින් මම අද උදාහරණයකට මම පොඩි දෙයක් කියලා පෙන්නන්නම්. හරිද? හේදේ මොන බලන්න. සුබ දවසක් හැමෝටම. ඉතින් අද අපි ඔයගලන්ට ප්‍රසන්ට් කරන්න යන්නේ කොහොමද අපි බිස්නස් එකක් පටන් ගන්න කෙනෙක් ගැන. ඉතින් බිස්නස් එකක් පටන් ගන්නවා කිව්වහම අපිට එච්චර ලේසි පහසු දෙයක් නෙමෙයි කියන එක ඔළුවේ තියාගන්න. දැක්කද? අර නෙමෙයි කියන තැන අපිට අමතක වෙනවා. හැබැයි නෙමෙයි කියන එක ඔළුවේ. එතකොට මේ ඉන්න වචනේ ගහන්න ඕනේ අනිත් පැත්තට. හරිද? ඒක දැන් මම කිසිම දෙයක් රෙඩි වෙන්නේ නැතුව මේ. හරිද? එතකොට මම මේ කලින් කරපු වීඩියෝ එකේ මොන හරි දෙයක් තමයි කිව්වේ. ආට හැබැයි ඔය විදිහට මම මේ වීඩියෝ එක කරේ නැහැ. හරිද? මගේ ප්‍රසන්ටේෂන් ස්කිල් එක හැමතැනම පෙන්වන්න ඕනේ නැහනේ. හරිද? එතකොට ඔයාට පුළුවන්. හරිද? ඔයාට පුළුවන්. හරිද? අන්න ඒ වගේ පොඩ්ඩක් දේවල් වෙනස් කරලා අනිත් පැත්තට කරන්න. ඉතින් වැඩි අලංකාර දාන්න ගියාමත් කියලා වෙනවා. හරිද? එච්චර අලංකාර දාන්න යන්න එපා. මොකද සමහර මිනිස්සු අලංකාර වලට කැමති නැහැ. විශේෂයෙන්ම දැන් වයස වැඩි වෙද්දී පොඩ්ඩක් අලංකාර ඕනේ නැහැ. ඒගොල්ලන්ට උඩ වැඩේ. ඒ කියන්නේ අදාළ ඒ කියන්නේ දැන් ඔයා ඇකඩමික් ප්‍රසන්ටේෂන් එකක් කරනවා නම් පොඩ ගොඩක් වෙලාට පිළිගන්න සමහර ප්‍රසන්ටේෂන් එකේ රෙෆරන්සස් දාලා තිබ්බ නැතොත් ඒත් ෆේල් වෙන්න පුළුවන්. හරිද? ප්‍රසන්ටේෂන් එකේ සයිටේෂන් මොනවද? ඒ අදාළ සයිට් කරලා තිබ්බ නැතොත් එහෙම වරහන් දාලා ඒත් ෆේල් වෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඔයාගේ අදාළ සබ්ජෙක්ට් නොලෙජ් එක කියවුන්නේ නැතොත් එහෙම අනිවාර්යෙන් ලෝවෙත් ෆේල්. ඉතින් ඔයා කොච්චර හොඳට ප්‍රසන්ට් කරත් වෙලක් තියනවද? නැහැ. ඇත්ත කතාව ඒකයි. හරිද? හැබැයි ප්‍රොෆෙෂනල් ප්‍රසන්ටේෂන් එකක්. කස්ටමර් කෙනෙක් ගාවට ගිහිල්ලා ඔයා කස්ටමර් කරන ප්‍රසන්ටේෂන් එක හිනාමුසුමෝනින් ඔයාගේ අයි කන්ටැක්ට් එක තියාගෙන ඊට පස්සේ හොඳ ප්‍රසන්ටේෂන් එක. කස්ටමර් කියන දෙයක් එකක්වත් කෙහෙල් මලක්වත් තේරෙන්නේ නැති පැති. හැබැයි ඔයා නොලෙජ් ෆුල් කියලා පෙන්වන්න කස්ටමර්ට පාවිච්චි කරන්න පුළුවන් හොඳම ක්‍රමය මොකද්ද? ප්‍රසන්ටේෂන්. සුපිරිම ප්‍රසන්ටේෂන් එකක් දෙන්න. කෙලිම ගැම්මෙන් දෙන්න. හරි. ඉතින් මම හිතනවා මේ මම කියන කතාව වලින් ආදයක් ඉගෙන ගන්න ඇති. අද මම හිතන්නේ වීඩියෝස් 3ක් විතර කරා. පට්ට හැපි. හරිද? පට්ට මේ කේන්තියෙන් ආවේ. හැබැයි පට්ට හැපි. මොකද වීඩියෝස් 3ක් කරගන්න පුළුවන් හින්දා තව වීඩියෝ තව තින්නේ නැහැ. ඉස්සරහට තව වීඩියෝස් ගොඩක් දැන් කරනවා. එක්සල් ගැනත් අද සෙකන්ඩ් ටියුටෝරියල් එක දානවා. ඉතින් හැමෝටම වටින channel එකක් වේවා කියලා හිතලා ඔයගොල්ලෝ අනිවාර්යෙන් subscribe එකක් දාගෙන යන්න. එහෙනම් හැමෝටම good luck. bye. හොඳ ප්‍රසන්ටේෂන් එකක් කරලා පුළුවන් නම් මටත් වීඩියෝ එකක් එවන්න. අනිවාර්යෙන් මම channel එක දානවා.